www.gossipking.lk. මේ වතාවෙත් බැනුම් අහන කරපු වීඩියෝ එක ගැන මොකද කියන්නේ? වීඩියෝ එක ගැන කිව්වම මම වෙනදා වගේම වෙනස් දේවල් කරන්න හැමදාම මේ බලන වෙනස් වැඩක් කරා. ඒ වුණාට මේ වතාවෙත් වෙනස්ම විදියට බැනුම් අහනවනේ නේ? බැනුම් අහන්න ඕනේ නැත්තම් ඉන්නේ වැඩක් නැහැ නේ. හොඳ නරක දෙකම තියෙන්න ඕනේ නැත්තම් නිකන් අර හැමදාම කොල්ලෙක් කඳාගෙන කරන රින්ටෝන් සින්දුවර මල් සින්දුවර වඩා මොකක් හරි සාපි සමාජගත කරන්න දෙයක් හදනවා සමාජයේ හදන්න හදනවා සමාජයේ වෙන දේවල් ගැන කතා කරනකොට ඉතින් පොඩ්ඩක් මිනිසුන්ට තරහ යනවා. ඇත්ත කතා කරනකොට තරහ යනවා කොහමද? හරි ඒ කියන්නේ ස්වාමින් වහන්සේ යොදාගෙන සමාජයට පණිවිඩයක් දුන්නා. අනිවාර්යයෙන්ම මේක හරියට ඇස් ඇරලා පොඩ්ඩක් බැලුවොත් මේ වීඩියෝ එකේ ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම අපි පහුගිය දවස්වල ඔය ලොකු අරගල කරපු දේවල් ඒවට උත්තර අපි සමාජගත කරලා තියෙනවා තප්පර කීපයකින් මේ මියුසික් වීඩියෝ එකෙන්. ඇත්තටම බැලුම් අහන වීඩියෝ කරන්න ඔයාගේ හිට් එකටනේ නේද? හිට් වෙන්න කියලා ඕනේ නැහැ. ඉතින් මම කරන්නේ සමාජයේ දේවල් ඇත්ත කතා කරන එක. මම අපි ඔය බොබ් මාලි ටූපක් ඔයකා ඒගොල්ලන්ගේ සින්දු කරත් ඒගොල්ලන් සින්දු වෙනස් ඒගොල්ලන් කරේ සමාජයේ දේවල් ගැන කතා කරපු එක. ඒකයි ඒගොල්ලන් ඉතිහාසගත වුණේ. ඉතින් මටත් ඕනේ මේ ලංකාවේ වෙන මොන හරි වෙන මෙහි ඇත්ත තියෙන ප්‍රශ්න ගැන කතා කරලා මේ මිනිසුන්ගේ ඔළුව හදන්න. ඔයා වීඩියෝ කරන්නේ ටීවී චැනල් වලටද එහෙම නැත්නම් YouTube එකටද? ටීවී චැනල් මාත් එක කීපයක් වැඩ කරනවා. හැබැයි මම දැන් මාධ්‍යවලින් පුඩක් අයින් වෙලා තියෙනවා. මම මගේම දෙයක් හදාගෙන තියෙනවා. මේක මේ YouTube හිට්ස් වැඩි කරගන්න ගහන මාකටින් ගේම් එකක් නේද? හිට්ස් වැඩි කරගන්න ඕනේ නැහැ YouTube එකේ. YouTube එකේ ඉතින් මම සින්දු හදනනේ. මම පාගි දාස්තර දැම්මා ඉන්ටර්නැෂනල් ආටිස්ට්ස් එක්ක. මම සි මියුසික් වීඩියෝ කරා බංගලාදේශය කරා නේපාලයේ කරා නේපාලයේ මනමාලි නේපාල් වර්ෂන් එක 155ක් බල්ල තියෙනවා ඒක. ඉතින් හිට්ස් වැඩි කරගන්න කියලා නෑනේ. මම වෙන දේවල් කරනකොට හිට්ස් වැඩි වෙනවා. ඉතින් ඒකයි අනිත්‍යගේ හිට් වැඩි වෙන්නේ නැති එකට හේතුව ඒගොල්ලන් මහර හැමදාම යන එකම දේ කරනකොට හිට් වැඩි වෙන්නේ නැහැ. ඉතින් මගේ හිට් වැඩි වෙන්නේ ඒක තමයි හේතුව. වෙනස් දේවල් කරන්න ඉන්නේ. YouTube හිට්ස් වලින් ඔයාලට සල්ලි එන හින්දානේ මේක කරන්නේ. නෑ එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් ඉතින් මම හිට්ස් වැඩි කරගන්න කියලාම ඉතින් එහෙනම් මෙහෙම දෙයක් නෑ. මම මේ කරන්නේ මගේ නිර්මාණ කොහොමද ඉස්සර ඉඳලම වෙනස්. මම කරපු වෙන ඉතින් ගේමක් දීලා දැම්ම නම් ගේමක් දීලා පොලිසිය වගේ ඒවා 2007-08 කරපු ඒවා දැන් YouTube දැම්ම නම් දැන් ඒවා මිලියන ගාණක් ගිහිල්ලා ඉතින් මේ වීඩියෝ එක නතු ඔයාගේ බිස්නස් අයිඩියා එක නම් ගොඩ ගියානේ. එකක් දැන් කොහමද මම මියුසික් වීඩියෝ එකක් කරනකොට කොහමද සෝෂල් මීඩියා වල විශාල ප්‍රමාණයක් බලන ලංකාව විතරක් නෙමෙයි මාත් එක තව ආසියාතු වේ බංගලාදේශේ නේපාලේ රටවල් කොහමද බලනවා. මම වීඩියෝ එකක් දැම්මම මොකද මගේ channel එකේ නේපාල් වලින් එහෙම ලুকু පිරිසක් ඉන්නවා එකතු වෙලා මම මියුසික් වීඩියෝ එකෙන් subscribe කළා සහ මම මියුසික් වීඩියෝ එකක් දැම්මම මේ රටවල බලනවා මාලදිවයින. ඉතින් ඒක හේතුව මගේ වීඩියෝ වැඩිපුර බලනක. ඉතින් අනිතක මම හැමතිස්සෙම ඉති වෙනස් වෙනවා කරන්න. ඉතින් ලංකාවයත් දැන් වෙලා තියෙන්නේ මම එකක් දැම්මම ඊළඟට මොකද්ද කරලා තින්නේ කියලා බහරදිස්සෙම බලනවා ලංකාවය. ඉතින් ඒක හේත් එක තව හේතුවක් මම හිතන්නේ වීඩියෝ දැන් ඉස්සර මිලියනයක් යනවා කියන්නේ මාස ගාණක් යනවා. දැන් සාමාන්‍ය කෙනෙක් ලංකාවේ ටීවී චැනල් එකකට වුණත් views මිලියනයක් යනවා කියන්නේ ලොකු කාලයක් යනවා. ඉතින් දැන් ෆිල්ම් එකකට දවස් 6ක් ගියා මිලියනයක් ගන්න මේක දවස් 3න් මිලියනයක් ආවා. මේවා හිට් කරගන්නවා සෝෂල් මීඩියා වලට සල්ලි දෙනවා කියන්නේ ඒක බොරුවක්ද? එහෙම චෝදනාවක් නැහැ. මම හැබැයි ඇඩ්වර්ටයිසිං මාත් එක්ක වැඩ කරන සමහර page ඉන්නවා. ඒගොල්ලන් එක්ක ඇඩ්වර්ටයිසිං ස්පේස් එක දිහටියට මම මගේ මියුසික් වීඩියෝ ප්‍රොමෝෂන් වල ගන්නවා. හැබැයි එහෙම බැනලා දාන එක ඒක මම එහෙම එකක් මම දැනට එහෙම ගන්නම් කරලා නැහැ. හැබැයි මගේ මියුසික් වීඩියෝ ප්‍රොමෝට් කරන්න මම මාත් එක්ක වැඩ කරන වෙබ්සයිට් වලට ඇඩ්වර්ටයිසිං ස්පේස් අනිවාර්යෙන් ගන්නවා. මේ වීඩියෝ එකට සමාජයේ කතා බහට ලක් වෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ම දාගන්න තීරණය කළේයි. තවත් ස්වාමින් වහන්සේලා මේ රටේ ඉන්නවනේ. මේකේ අන්තිමටම දැන් මෙහෙම බැනලා ඔක්කොම වෙලා දැන් මම අන්තිමට මගේ නිගමනය තමයි මේ මියුසික් වීඩියෝ එකේ. මේ මියුසික් වීඩියෝ එක ඩුබායි, සවුදි, කටා, ඒ වගේ ඉස්ලාම් වැඩිපුර ඉන්න රටවලත් මේ YouTube වල ට්‍රෙන්ඩ් වුණා. ඒ කියන්නේ නම්බර් 6-7ව YouTube එකේ ඒ රටවල. ඉතින් ඒතර මම මේ මියුසික් වීඩියෝ එක මම ඇත්තටම බලන්නේ බුද්ධ ආගම ප්‍රචාරය කරපු මියුසික් වීඩියෝ එකක් ඇති නෑ මම බලන්නේ. ඕකේ අර මිනිස්සු අනම්මනම් කොච්චර කිව්වත් මම මේ මියුසික් වීඩියෝ එකේ පණිවිඩයක් දීලා තියෙන්නේ සමාජයේ මොන ප්‍රශ්නේ වුණත් කෝච්චියට බෙල්ල තියන්න එපා, බිල්ඩින් එකෙන් පනින්න එපා. ඒක තමයි අපි පහුගිය දවස්වල දැක්ක. අපි දැක්කනේ කෝච්චියට කොල්ලෙක් අර CCTV එකේ බෙල්ල තියලා මැරනවා. ඊට පස්සේ ඒක ගිහිල්ලා න්ියුස් වල ගැහුවානේ ඕවගාලා. මේ කොල්ලෙක් කෙල්ලෙක් බූට් එක දිබ්බ ගමන් ඕක තමයි කොල්ල කරන්නේ. මොකද කොල්ලන්ට මතක් වෙන්නේ මියුසික් වීඩියෝ වලයි අර විරහවයි මම ඊළඟ ආත්මේ වාව පතනවා. ඕවනේ කොල්ලට මතක් වෙන්නේ. ඒතකොට කොල්ලා හිතනවා මම මේ අවුරුද්දේ මැරනවා, මේ ආත්මේ මැරනවා, මම ඊළඟ ආත්මේ මට සෙට් වෙයි මේ කෙල්ල. ඕ මොවා මේ ඇත්ත කතා මේ බයිලා නෙමෙයි මේවා. මේ වීඩියෝ එකට කොච්චරක් වියදම් කළාද? මම මියුසික් වීඩියෝ වල මට කොහොමවත් ලංකාවේ වැඩිම මියුසික් වලට වියදම් කරන්නේ මම. ඒ මේ මියුසික් වීඩියෝ එකටත් ඉතා විශාල ගාණක් ගියා. හැම මියුසික් වීඩියෝ එකටම ඉතින් මම වියදම් කළා තමයි කරන්නේ. දැන් එතකොට ඒ ගාණ හම්බ කරගෙන ඉවරද? මම දෙයක් කරනකොට
ඒකට රිටර්න් එකක් බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් මම මම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් හෙල්ඩ් කරත් මම අනිවාර්යෙන් ඒ වියදම් කරන ගාන මම අනිවාර්යෙන් හොයනවා සමාජයට පණිවිඩයක් දෙනවා කියලාගෙන බිස්නස් එකක් නේ කලේ ඇත්ත ඒකනේ එහෙමනේ මට කවුරුත් කන්න දෙන්නේ නැහැ නේ කැම්පීම ගෙදරට කන්න දෙන්නේ නැහැ නේ මම මගේ දේ හොයාගන්න ඕනේ එතකොට මම මොකක් හරි වැඩක් කරනකොට මම ඒකෙන් බලන්නේ අතින් වියදම් කරලා සමාජයට පණිවිඩයකුත් දීලා මොකක් හරි හොඳ වැඩක් කරනවා දැන් චිත්‍රපටියක් අපි ඉස්සරහ චිත්‍රපටි කරනවා ෆිල්ම්ස් වලට බහිනවා හැබැයි ඒ ෆිල්ම් ලංකාවේ ෆිල්ම් හෝල් වල යන විදිහට පරණ විදිහට නෙමෙයි කරන්නේ වෙනස් විදිහට ඒකත් අන්තර්ජාලයේ මොබයිල් ෆෝන් හරහා අපි ඒ ෆිල්ම් අලුතෙන් රිලීස් කරන්නේ අලුත් ක්‍රමයට ඉතින් මම අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මම ඔච්චර මියුසික් වීඩියෝ කරලා මම සල්ලි හම්බ කරා සල්ලි සම්පූර්ණයෙන්ම එන්නේ රටේ ආණ්ඩුවට එන්නේ මොකද අපිට හම්බ වෙන රුපියල් වලින් රටේ ආණ්ඩුවට ඩොලර් වලින් සල්ලි හම්බ වෙනවා එතකොට මම කරන්නේ විදේශ විනිමය ගේන වැඩක් මම කරන්නේ ඔයා ඔහොම කිව්වට මේ වීඩියෝ එකට වියදම් කළේ ස්වාමින් වහන්සේමයි කියලාත් කතාවක් යනවා ඒක ඇත්තද අනේ නෑ කවුද වා කියන්නේ මේ බයිලන් මියුසික් වීඩියෝ එක එහෙම කරන මම එහෙම ජීවිතේ වල හාමුදුරු නමක්ගෙන් එහෙම මම සල්ලි අරගෙන එහෙම ඒ වගේ කැත වැඩ පාස් කරන්නේ නෑ මම ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එකෙන් කළේ සමාජයට පණිවිඩයක් දීපු එකනේ ඔව්